තාත්ක වගාල්ක මූල බීජය තමයි ගුණාත්මක බීජය. ඉතින් ගුණාත්මක බීජ නිෂ්පාදනය කිරීම කර්තව්‍ය හොඳින්ම පාලන කටයුතු කරන්නේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීම සේවය. අද අපි ආවා හිඟුරක්ගොඩ ප්‍රදේශයට. හිඟුරක්ගොඩ බීජ සහතික කිරීමේ කාර්යාල නිලධාරී එකතු වෙලා මුළු රටටම ගුණාත්මක බිත්තර බීජ සැපීමේ කාර්යයට උරදිල කටයුතු කරනවා. ඉතින් අද අපි ගොවිමට අරන තුළින් ගුණාත්මක බීජ වී නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන කාර්යය තමයි ඉතින්. බීජ වී නිෂ්පාදනය කරන නම් පුද්ගලික ගොවිමාත්මෙක් එතුමන් කරන්න ඕන කරුණු කීපයක් තියෙනවා, සුදුසුකම් කීපයක් තියෙනවා. එකක් තමයි බීජ පනතේ ලියාපදිංචි වෙලා ඉන්න ඕන එතුමන්. ඒ වගේම මූලික බීජ දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි බීජ ලබාගෙන තියෙන්න ඕන. ඒ වගේම අක්කර එකක් සඳහා නියමිත මුදල් ගාස්තු, එහෙම නැත්නම් ඊට වැඩි බිම් ප්‍රමාණයක් සඳහා නියමිත මුදල් ගාස්තු කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ තියෙන්න ඕන. ඒ වගේම කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ බීජ සාත් කිරීමේ සේවය සහ ව්‍යාප්තියංශයේ උපදෙස් පිළිපදින හොඳ ගොවි මහත්මයෙක් වෙන්න ඕන. ඒ වගේම අඩුම වපසරිය අක්කරයක්වත් තියෙන්න ඕන. හැබැයි එතකොට මේ බීජ වී නිෂ්පාදනය කිරීමේදී සාමාන්‍ය ආකාරයටම බිම් සකස් කිරීම සහ වල් මර්ධනයකින් සිද්ධ කරගෙන යන අතරේ ගොඩක් ගොවි මහත්තුරු අකමැති වෙන තැනක් තමයි වල් මර්ධනය කිරීම. ඒ මහත්තුරු කියන දෙයක් තමයි දෙතුන් සැරයක් වල් බෙහෙත් ගැහුවා, වල් තෙල් ගැහුවා, නමුත් වල් මැරුන්නේ නැහැ මහත්තයා මොකද කරන්න කියලා. හැබැයි එහෙම කියලා බෑ. බීජ නිෂ්පාදනය කරනකොට අවසාන ක්ෂේත්‍ර පරීක්ෂණය සඳහා අපි පැමිණෙන අවස්ථාවේදී බීජ සාත් කිරීම සේවය නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී ඔවුන් සම්පූර්ණ වල් මර්ධනයක් සිද්ධ කරලා තියෙනවනේ. ඒ වගේම වෙනත් කිසිම ප්‍රභේදයක් කලවම් වෙලා තියෙන බෑ ඒ ක්ෂේත්‍රය තුළ. ඒක කරන්න අමාරු නෑ. හොඳ උනන්දුවක් තියෙන ගොවි මහත්මයෙකුට ඉතාම ලාභදායි ව්‍යාපාරයක්. උදාහරණයක් විදිහට වෙළඳපොලේ සාමාන්‍ය බීජ සාමාන්‍ය වීවල මිල වෙළඳ මිල යම් කන්නවලදී ඒ එකම සහ එකම කන්නයේ කාලයන්වලදී සති දෙකක් දවස් දෙකක් තුනක් ඇතුළත වෙනස් වෙනවා. උදාහරණයක් ඇද නාඩු කිලෝ එකක් රුපියල් 30ට දෙනවනම් ඊගාව සතියේ 40ට යන්න පුළුවන්. ආයි ඊගාව දවස් දෙක තුනකින් ආයි 35ට එන්න පුළුවන්. නමුත් බිත්තර වී කරනකොට එහෙම නැහැ. නියම ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරලා ක්ෂේත්‍ර මට්ටමින් සමත් වෙලා ඊට පස්සේ නියදි අරගෙන නියදි බීජ පරීක්ෂණාගාරවල කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ සමත් වුණාට පස්සේ කෘෂිකාර්ය දෙපාර්තමේන්තුවේ බීජ සාත් කිරීමේ සේවයේ ලේබලය යොදාගත්තට පස්සේ ඒ ලේබල් සහිත බිත්තර වී මිටියක් කිලෝ එකක් රුපියල් 80කට එහා මිලකට දෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රමාණයෙන් අක්කර දෙකක් කරනවට සමානයි. බීජ වී සඳහා අක්කර එකක් කරනව නම් ඒ මහන්සියේ ඒ ආදායම ඒ ගොවි මහත්මයාට ලබා ගන්න පුළුවන්. මම දැනට අවුරුදු 25ක් විතර බිත්තර වී වගා කරගෙන යනවා. මට හොඳ බීජ ලබා දෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන්. දැනට අවුරුදු 25ක්ම වී ගෙනාවා. කිසිම වී හොඳට හොඳම හොඳ වී තමයි මට ලබා දීලා තියෙන්නේ. මම හොඳ ආදායමක් ගන්නවා. බිත්තර වී මිලෙන් බැලුවාම අපිට අනිත් වී වලට වැඩි අපි වැඩි මිලක් ගන්නවා. දැන් අනිත් වී යන්නේ සාමාන්‍ය රුපියල් 35ට 32ට 33ට වගේ. අපි බිත්තර වී කිලෝ එකක් රුපියල් 80කට විතර වගේ විකුණා ගන්නවා. ඒ නිසා ඉතින් මේ මට සෑහෙන ලාභයක් තියෙනවා බිත්තර වී වලින්. අපිට ඒ වගේම මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ඉන්න ව්‍යාප්ති නිලධාරි මණ්ඩලේ අපේ කුඹුරු අපිට ලෙඩක් කිව්වම නිතරම බලන් එනවා. අපිට ඇවිල්ලා උපදෙස් දෙනවා. ඒ කට්ටිය ඉතින් ගොඩක් ස්තුති වෙනවා. මේ අපි මේ තත්ත්වෙන් කරගෙන යන්න යාළ අපිට උදව් කරනවා. ප්‍රථමයෙන්ම අපි කපාගත් අස්වැන්න කමතකට ගෙනල්ලා වේලා ගන්න ඕනේ. වේලීමකට සිදු කරන්න ඕනේ. හැබැයි අපි සාමාන්‍ය වගාක වේලනා වගේ නෙමේ දැන් වේලාගෙන ඉඳේ ගොඩාක් සැලකිල්ලක් යොමු කරන්න වෙනවා. ඒ මොකද ඒ තෙතමනේ අපි 113 මට්ටම දක්වා අඩු කරගන්න ඕනේ. ඒ වගේම ඒ බීජවි වේලද්දී බීජයේ පොත්තට ඒකේ ඇතුළේ තියෙන හාල් ඇටයට හානි නොවන විදිහට ඒ බීජ වේලලා එකතු කර ගැනීමේ කටයුතු පවා සිද්ධ කරන්නේ. නියදයක් ලබා ගැනීමේදී බලන කරුණු කීපයක්. ඒ කරුණු කීපය මේ සුද්ධ කිරීමේ ඉටු වෙන්න ඕනේ. කමතෙන් වේලා ගත්තාට පස්සේ තෙතමන ප්‍රමාණය 113 දක්වා තිබෙන්න ඕනේ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 500ක බීජ වී නිෂ්පාදන කියලා ග්‍රෑම් 500ක සාම්පලයක සහල් ඇට ප්‍රමාණය
200ට වඩා අඩු වෙන්න ඕනේ සහතික බිත්තර වී නිෂ්පාදනයේදී. අර බොල් ප්‍රමාණය අපදවල් ප්‍රමාණය සුද්ධ කරලා ඉතා උසස් මට්ටමින් මේ විදිහට සුද්ධ කරලා 20 ග්‍රෑම් 500ට මේ සකස් කරපු බීජ වී මල්ලත් තමයි අන්තිමේදී මේ අතුරුමර යොදන්නේ. මේ ආකාරයේ සුදු පොලිසයක් උරවලට තමයි මේ ගොවි මහතුරු මේ බීජ වී අතුරුම් කරන්නේ. ඊට පසු අපි සකසාගත් ගබඩා මෙයා බීජ වී ගබඩා කරන්න යොදාගත් ගබඩාවක මේ බීජ වී අතුරුම් කරනවා. ඒ අතුරුම් කරන අපි එතෙන්ද ගිහිල්ලා මේ අහමු නියදියක් ලබා ගන්නවා. අපි ශේෂ්ත්‍රයේදී දකින ලොකු ගැටලුවක් තමයි බොහෝ ගොවි මහතුරුන් පිරිසුදු නියම ප්‍රමිතියෙන් තොර බීජ වී තමයි පාවිච්චි කරන්නේ ශේෂ්ත්‍රයේ වැපිරීම සඳහා. ඉතින් ඇත්තටම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්තියංශයේ විදිහට මෙන්න මේ වගේ ගොවි මහතුරුන්ට බීජ වී නිෂ්පාදනයේ නියැලී සිටින ගොවි මහතුරුන්ට මේ වගේ යන්ත්‍ර සූත්‍ර මම හිතන්නේ මිලියනයකට ආසන්න වටිනාකමකින් යුක්ත ප්‍රතිපාදන අපි මෙතුමන්ලාට ලබා දීලා තිනවා. එමගින් අපි උත්සාහ කරන්නේ මේ වගේ විත්ත බීජ වී නිෂ්පාදන ගොවි මහතුරු දිරිමත් කරලා ශේෂ්ත්‍රයේ ඉන්න අනිකුත් ගොවි මහතුරුන්ට ගුණාත්මක පිරිසිදු හොඳ බීජ වී ටිකක් ලබාගෙන එම ගොවි මහතුරුන්ගේ අස්වැන්න ඉහළ නංවා ගැනීමත් එක අරමුණක් වෙනවා. මේ වගේ ප්‍රතිපාදන බීජ වී නිෂ්පාදන ගොවි මහතුරුන්ට ලබා දීලා කටයුතු කිරීම තුල මේක තමයි අපේ විත්‍රවි ගොවි මහතුරුන්ගේ අවසන් කටයුතු කියලා කියන පුළුවන්. ඒ කියන්නේ අවසාන ක්‍රියා කියලා කියන පුළුවන්. මොනවද එයාලා තමන්ගේ පිරිසුදු කටයුතු ඉවරුණට පස්සේ අපිට නියදි ලබා දෙන්න ඕන. සාමාන්‍යයෙන් නියදි ලබා දෙනකොට මේක හටිගාණකින් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ එක්ක අපි කියනවා බුසලේව විදිහට හදාගන්න කියලා, නැත්නම් බුසල් දෙකේ විදිහට හදාගන්න කියලා. බුසලේව විදිහට හදාගන්නවා නම් සාමාන්‍යයෙන් උස වී හැටි 8ට වැඩියෙන් තියෙන්න බෑ. ඒ වගේම බුසල් දෙකේව නම් 6ට උස 6ට වැඩියෙන් තියෙන්න බෑ. මොනවද එහෙම වැඩි වෙනකොට යට තියෙන වී වලින් උෂ්ණතිය වැඩි වෙලා පැලවීම බහින හින්දා අපි යාලට කියනවා මේ ක්‍රමයට අපි ඉස්සර කියපු ඒ ක්‍රමයට වී හටි මෙතන සස්කන කියලා. අනිත් එක මේ බිත්තියටත් වී හටියට අතර අනිවාර්යයෙන්ම ගැප් එක තියන්න ඕන. බිත්තියට හේතු වෙන්න නැති විදිහට ගහන්න ඕන කියලා එතන අනිවාර්යයෙන්ම ඔර වෙන්ඩේෂන් එක තියන ඕන හින්දා. ඒ වගේම අපිට මේ කුත්තුසියකින් සෑම්පල් ගන්න පුළුවන් විදිහට හටි දෙකක් අතර යංගිසි ඉඩ ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. කට මේ පැත්ත අපේ නියදි ගන්න පුළුවන් විදිහට කට මේ පැත්තේ මුහුණදලා ගහලා තියෙන්න ඕන කියන එක තමයි අපේ එයාලට දෙන උපදේශය. අපි නියදි ලබා ගන්න මේ වගේ කුත්තු උසියක් පාවිච්චි කරනවා. ඒ වගේම නියදි ලබා ගන්නකොට ඒකට අපි ඉලක්කමක් දෙනවා. ඒ කියන්නේ P කියන්නේ පැඩි, 2 කියන්නේ දෙවනි කන්නය, යල කන්නය 19 කියන්නේ 2019, HN කියන්නේ රීජන් හිඟුරාගොඩ, CT කියන්නේ සහතික අපි ලබා ගන්න සහතික වී, ඒ වගේම 2500 කියන්නේ අපි දෙන අනුඅංගිය. මේ වලින් අපිට හඳුනා ගන්න පුළුවන් මොනවද භෝගිය, මොන කන්නියට අදාළ භෝගියද, මොන රීජන්ට අදාළ භෝගියද, මේක සහතිකද ලියාපදිංචි වීද කියලා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ වගේ නියදි ගන්නකොට සාමාන්‍යයෙන් මේක අංශක 30කින් මේ කුත්තු උසිය අපි ඇතුළටම යොවලා ගන්න ඕන. මොනවද එතකොට තමයි ඇතුළෙන් තියෙන සියලුම මේක කියන බැලි තිප්පත් හරි මොන හරි වල්ලට තිප්පත් කියලා දෙයම මේකට එන්න පුළුවන් විදිහට අංශක 30කින් අපි ඇතුළටම යොවලා මැදින් අපි නියදි ලබා ගන්න ඕන. සාමාන්‍යයෙන් අපෙන් ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 500කින් වල්ලට 10ට වැඩි තියෙන බ සහතික බීජන. මේක ලියාපදිංචි පාවිච්චි කරලා එන සහතික බීජ තමයි මෙතන තියෙන්නේ. එතකොට සහතික බීජ නම් ග්‍රෑම් 500ට වල්ලට 10ට වැඩි තියෙන බෑ. ඒ වගේම වෙනත් ප්‍රභේදය 100ට වැඩි තියෙන බෑ. ඒ වගේම වෙනත් කලවම් කියන්නේ යාන්ත්‍රික හානි නැත්නම් කුරුමි හානි සාමාන්‍යයෙන් 200ට වැඩි තියෙන බෑ. ඒ වගේම තෙතමනිය 13ට අඩුවෙන් තියන්න ඕන. ඉතින් මේ සියලුම කන්ඩිෂන්ට සාමාන්‍යයෙන් මේක ඇතුළු වෙනවනම් විතරයි අපි මේක ලබා ගන්නෙ. නැත්නම් මේක නැවත සස්කරන කියලා උපදෙස් දීලා අපි එයාලට මේක නවත් සහස් කරන්න උපදෙස් දීලා අපි කටයුතු කරනවා. කොච්චර මිටි ගාන තිබ්බත් අපි හදාගන්නේ කිලෝවක්. ඒ කිලෝවක් හදාගනවා. ඒ වගේම තව කුප්පියක් තියෙනවා බෝතල් එකක්. ඒ බෝතල් එකකින් තෙතමනිය සඳහා අපි වෙනම ඒකට වී දාලා පුරවලා වී දාලා
හොඳටම තද කරලා මූණෙන් වහලා මේවත් එක්ක තව අපින් බී රික්වෙස්ට් එකක් තියෙනවා. ඒ බී රික්වෙස්ට් එකකින් මේකන සම්පූර්ණ විස්තරය අපි එතන සඳහන් කරලා. සඳහන් කරලා ඒ බී රික්වෙස්ට් මේ ඇතුළ තියලා මේ මළු ඇතුළ තියලා හොඳටම ගැට ගහලා ඊට පස්සේ තව ලේබල් එකක් තියෙනවා. ඒ ලේබල් එක විස්තර ලියලා ඒකත් ගැට ගාලා ලැප් එකට අපි ලබා දෙනවා. ඒකෙන් රිසල්ට් එක ලබා ගන්නවා ඊට පස්සේ. සාමාන්‍ය රිසල්ට් එක එන්න සති 3ක් විතර කාල සීමාවක් යනවා පැලවීම සඳහා කියලා අපි දානවනම්. නැත්නම් TTC ටෙටසෝලින් ටෙස්ට් එකක් කියලා තියෙනවා. ඒක පාවිච්චි කරනවා නම් දවස් 10ක රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. ඊට හදිසි අවස්ථාව විතරයි අපි TTC පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අපි ජර්මිනේෂන් ටෙස්ට් විතරයි පාවිච්චි කරලා ඒ රිපෝට් එක ලබා ගන්නවා. රිපෝට් එකකින් පාස් වෙනවා නම් අපි මේවට අපේ රජයේ ලේබල්, සහතික රජයේ ලේබල් යොදනවා මේ සියලුම නිතිවලට. අපි මේ අවස්ථාවේ ඉන්නේ කවුඩුල්ල වැව් ඉස්මත්තේ. ඉතින් බිසෝ බණ්ඩාර මෑණියන්ගේ ඇල්බබැල්ම රැකවරණ යට තමයි මේ වැව් කොමලිය සංවර්ධනය වෙන්නේ. ඉතින් මේ වැව් කොමලියගේ ජලයෙන් තමයි අපේ හිඟුරක්කුඩ ප්‍රදේශය, ඒ වගේ මැදිරිගිරි ප්‍රදේශයේ ගොයියන්තාවගේ කෙත්බිම් සාරවත් වෙන්නේ. ඉතින් අපි ගෙනාපු වැඩසටහන විශේෂයෙන්ම ඒ කෙත්බිම් සාරවත් වීමට මේ වැව් කොමලිය මහඟු දායකත්වයක් දක්වලා තියෙනවා. ඉතින් අද ඔබට ගෙනාවේ නිවර්දිව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේදී සහතික බිත්තර වී නිෂ්පාදනය කරන ක්‍රියාවලිය මොන යම් ආකාරයෙන්ද කරන්නේ කියලා. ඉතින් ඔබගේ වගා කටයුතු වලටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවය මගින් සහතික කරන ලද බීජයක් භාවිත කරනවා නම් ඔබට ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වැඩි අත්සන්නක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳව මොන යම් තොරතුරක් ඔබට අවශ්‍ය නම් ඔබට පුළුවන් ත්‍රිවිධ විසින ලිපිණයට හෝ දුරකථන අංකයට ඇමතීමක් ලබා දීමේ ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි බදාදා දවසේ කෘෂිකර්ම ව්‍යාප්ති කාර්යාලයට ගියොත් ඒ රැඳී සිටින අපේ නිලධාරියෙක් හමුවීමෙන් ඔබේ ඕනෑම කෘෂිකාර්මික තාක්ෂණික ගැටලුවට විසඳුම් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපේ 19 දුරකථන අංකය දැන් සතිය දින 7 විවෘතයි. ඔබට පුළුවන් ඔබගේ ශේෂ්ත්‍රයේ මැතෙන ඕනෑම ගැටලුවකට එවලේ විසඳුම් ලබා දීමට අපේ නිලධාරි සැදී පැහැදී ඉන්නවා. එහෙනම් තවත් 7 දිනකින් මෙවැනිම කෘෂිකාර්මික තාක්ෂණික වැඩසටහනක් සමගින් ඔබ හමුවීමට එම් බලාපොරොත්තු ඇතුව අද කවුඩුල්ල වැව් ඉස්මත්තේ සිට බිසෝ බණ්ඩාර මෑණියන්ගේ ආශිර්වාදයෙන් අපට සමුගෙන යන්න අවසරයි. ඔබට සෝදායකයි. එළවලු වගාව පිළිබඳ පූර්ව දැනුම් දීම 2019 සැප්තැම්බර් 21 වනදා සිට ඔක්තෝබර් 5 දක්වා. මෙම දෙසතිය තුළ පිපිඤ්ඤා හෙක්ටයාර 84ක්, මෑකරල් හෙක්ටයාර 206ක්, වැටකළු හෙක්ටයාර 78ක්, වට්ටක්කා හෙක්ටයාර 178ක්, පතෝල හෙක්ටයාර 87ක් වගා කිරීමෙන් ඔබට ඉතාමත් හොඳ මිලක් ලැබේවි. බීට්රූට් හෙක්ටයාර 39ක්, කරවිල හෙක්ටයාර 43ක්, වම්බටු හෙක්ටයාර 256ක්, මාළුමිනිස් හෙක්ටයාර 63ක්, බණ්ඩක්කා හෙක්ටයාර 127ක්, රාමු හෙක්ටයාර 36ක් වගා කිරීමෙන් ඔබට හොඳ මිලක් ලැබේවි. බොන්චි හෙක්ටයාර 17ක්, ගෝවා හෙක්ටයාර 6ක්, කැරට් හෙක්ටයාර 9ක්, ලීක්ස් හෙක්ටයාර 3ක්, තක්කාලි හෙක්ටයාර 5ක් වගා කිරීමෙන් ඔබට සාමාන්‍ය මිලක් ලැබේවි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බෝග පුරකතන ඒකකයේ පණිවිඩයක්.